රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුලේ ඉඳන්ම පළාත් පාලන මැතිවරණය පවත්වන්න මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළාම, නාම යෝජනා අවසන් කළාම, ඊළඟට මැතිවරණයේ දිනය ප්‍රකාශයට පත් කළාමත් ජනාධිපතිවරයා ඇටියට ඔහු ඉදිරියේ හැසිරුණේ ඒ ආකාරයෙන්ම තමයි. එතකොට මේ මැතිවරණ ක්‍රියාවලිය පටන් අරගෙන ඔහුගේ පක්ෂයන් මැතිවරණයට නාම යෝජනා දීලා තිබීදී ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා. එතකොට ඔහු නියෝජනය කරන පක්ෂයන් මැතිවරණ නාම යෝජනා බාර දීලා ඉවරයි. එහෙම බාර දීලා ඉවර වුණාට පස්සේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අහනවා කොහෙද ඡන්දයක් තියෙන්නේ කියලා. ඊළඟට මේ ඡන්දය නොකිය ඉන්න වැඩ කරන්න එතුමා මුදල් නොදී හිටියා. ඒ මුදල් නොදී ඉන්දා මේ රටේ ඉන්න සියලු දේශපාලන පක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ඒකට විරුද්ධව නඩුවක් වුණ කළාම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා මුදල් ලබා දෙන්න කියලා. එතකොට ඔහු කරේ මුදල් ලැබතිවරයා හැටියට මේ වෙලාවේ මුදල් ලබා දෙන්න මුදල් නැහැ කියලා ඒ පළාත් පාලන මැතිවරණය සම්පූර්ණයෙන්ම අවුල් කරපු එක තමයි කළේ. එතකොට අපිට පේනවා මේ 2003 පවත්වන්න තිබුණු පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපතිවරයා මේ ආකාරයෙන්ම තමයි හැසිරුණේ. අද වෙනකොට අපි දන්නවා ජනාධිපති මැතිවරණයක් දැන් නාම යෝජනා කැඳවලා තිබෙනවා. මැතිවරණ දිනයක් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. මේකදී ජනාධිපතිවරයා මුලින්ම හැසිරුණේ මේ මැතිවරණයක් කල් දාගන්න පුළුවන්ද කියන අදහසක් ඔහු තුල තිබුණා. ඒ දිවිඥයින් තමයි ඔහුගේ පක්ෂයේ උදවිය දිගින් දිගටම පක්ෂයේ මාලේ කම්බරයා සභාපතිවරයා ඒ සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තව අවුරුද්දක් කල් දෙන්න ඕනේ කියන කතාව දිගින් දිගටම ඔවුන් කතා කළා. ඒක කතාවකින් විතරක් ඉවර වුණේ නැහැ. අවසාන වශයෙන් අපි දැක්ක ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්නෙක් යවලා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඔහුගේ කාලය සම්බන්ධව ප්‍රශ්න මතු කරලා එතන මොකක් හරි ගැටයක් ගහන්න පුළුවන්ද කියලා බලනවා. ඒකෙදිත් අපි පැහැදිලිව දැක්ක ශ්‍රේෂ්ඨාධිකරණය ඒක ප්‍රතික්ෂේප කළා නැහැ. දැන් ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සේ තමයි ජනාධිපතිවරයා කැබිනට් එකට අර 22 වෙනි සංශෝධනය ගෙනාලා සම්මත කළා. දැන් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලලා ජනමත විචාරණයකට යන්න ඕනේ 3-2 ගන්න ඕනේ කියන යම් ක්‍රියාවලියක් තිබෙනවා. ඒතකොට දැන් මේ ක්‍රියාදාමය තුළ අපි බැලුවම ජනාධිපතිවරයා නිරතුරුවම මැතිවරණය කියන්න අවශ්‍ය පහසුකම් ඒ අවශ්‍ය යටිතල පහසුකම් ටික අවශ්‍ය දේවල් මැතිවරණ කොමිෂන් සභාවට තමන්ගේ සහයෝගය ලබා දෙනවා වෙනුවට ඕනිතරම කළේ මැතිවරණය නොතියා ඉන්න පුළුවන් දේවල් කරන්න තමයි උත්සාහ කළේ. We lead the web news.